ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, දරු දැරියනි, අපිට ජීවත් වෙන්න තියෙන කැටලොග් එකක් තමයි මේ සුදු බයිබලය. මේ සුදු බයිබලයේ තුල පුදුම විදියට ජීවිතවලට කතා කරනවා ගැළවීම වෙනුවෙන්. එතකොට මම මේ සුපුවත්තරන්ට ඇවිල්ලා අවුරුදු 17ක් වරුදු 23ක් 30 පූජාත්‍රයේ දේශනා කරනවා. ඒක සතියේ දෙපාරක් මෙහි දේශනා කරනවා. ඒක මේ කියවන හැම දවසකම අලුත් පණිවිඩයක්, අලුත් විදියට, අලුත් ආකාරයට ස්වාමීන් වහන්සේ එකම දේ තුල කතා කරනවා. ඒක මේ සුදු බයිබලයට අවුරුදු ගණනාවක් නෙමේ මොහොත වෙනකොට නේ අපාරණ ගිවිසුම, නව ගිවිසුම කියලා ගත්තොත් කාර්ය අවුරුදු කොච්චරද මේකටද දැන්? එතන මේ අවුරුදු ගණනාවම ජීවිතවලට කතා කරනවානේ. ඒ කියන්නේ මේ පොත කවදාකවත් පරණ වෙන්නේ නැහැ. මේ පොත යල් පනින්නේ නැහැ. මේ අදහස් සුදහස් ඔක්කොම පරණ අදහස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ හැමදාකමත් අලුත් අදහසක් බිහි වෙනවා. ඉතින් අද ගීතාවලී 103 කියනවා, මගේ සිත සමිඳුන් පසසන්න. එනිසමි මගේ සිත සමිඳුන් පසසන්න පුරුදු කරගන්නට ඕනේ. එතකොට ගීතාවලී 139 ප්‍රකාශ කරනවා, උන්වහන්සේ මගේ සිතුවිලි දුරතියාම දැන සිටියා කියලා කියනවා. එනිසා ආදර අම්මේ තාත්තේ පුතේ දුවේ මේ සිත කියන දේ හරියට හැන්ඩල් කරගන්නට ඕනේ. අපි සාමාන්‍ය විවරෙන් කියනවා සිත හීලෑ නෑ කියලා. එහිට මෙහෙට දුවනවයි කියලා, හරි මුරණ්ඩුයි කියලා. එදුවර මේ සිතට අනකිරීමේ හැකියාවක් තියෙන්නේ ඔබටද නැත්නම් ඒකේ අයිතිකරුටද? එනිසා මනුස්සයාගේ සිත මැව්වේ දෙවියන් වහන්සේ. එනිසා සිත වෙනුවෙන් ප්‍රශංසා කරන්න ප්‍රශංසා කරන්න මේ සිත දියුණු වෙන්න පටන් ගන්නවා. අපි සිතත් එක්ක ගොඩක් වෙලාවට යාළු නැහැ. එනිසා සිතේ සිතුවිලිත් එක්ක අපිට ඝට්ටනයක් ඇති වෙනවා. අපිට ඒ සිත හරියට කළමනාකරණය කරගන්න තේරෙන්නේ නැහැ. මේ අවදිවීම, මේ අවබෝධයත් එක්ක ජීවත් වෙද්දී ලොකු ප්‍රශ්න ගැටන ගොඩකට ඇතුල් වෙනවා. එනිසා තවත් පැහැදිලිවම කියනවා, මගේ සිත සමිඳුන් පසසන්න, මගේ හදපත්ලෙම්ම එතුමන්ගේ සුද්ධ වූ නම පසසන්න. එනිසා දෙවියන් වහන්සේට ප්‍රේස් ඇන් වර්ෂිප් කියන එක කරන්න කවුරු හරි පටන් ගත්තොත් ඒ පුද්ගලයාගේ සිතුවිලි සියල්ලක්ම පරිශුද්ධවත් වෙනවා. ඒ පුද්ගලයා සිතන පතන දේවල් ඔක්කෝම හරියනවා. එනිසා සිතෙන් සිතන දේ අයිතිය අපි දෙවියන් වහන්සේට දිය යුතුයි. අම්මේ තාත්තේ පුතේ දුවේ, අපි ගොඩක් වෙලාවට මේ සිතට දැනෙන දේ අපි මොකද කරන්නේ? මා තුලම තියාගෙන ඉන්නවා. එනිසා සිත මේ මොහොත වෙනකොට එළියට විකාශනය කිරීමක් කරන්නේ නැහැ. හැබැයි සිත අරගෙන දෙවෙන් වහන්සේ ප්‍රශංසා කරපුවාම මෙන්න විකාශනය වෙන්න පටන් ගන්නවා, මෙන්න ප්‍රකාශ වෙන්න පටන් ගන්නවා, මිනිසුන්ට දැනෙන්න පටන් ගන්නවා, මිනිසුන්ට හැඟෙන්න පටන් ගන්නවා. මේ සිත ඇතුලේ නිර්මාණශීලී භාවය ඇති වෙන්න පටන් ගන්නවා. හැම මොහොතකම අලුත් දෙයක් උල් ඉස්සරහට එළියට එන්න පටන් ගන්නවා. එහෙනම් තමයි අම්මේ තාත්තේ පුතේ දුවේ අද අපි තීන්දුවක් ගමු. එහෙනම් ඔබේ සිත වෙනුවෙන්, ඔබේ මොළය වෙනුවෙන්, ඔබේ මේ අවදිවීම වෙනුවෙන් මේ මොහොතේදී දෙවියන් වහන්සේ ප්‍රශංසා කරන්න, කරලා බලන්න. හැමදාම ඔබ දෙවියන් වහන්සේට ස්තුතියි ස්වාමිනි, මගේ සිතුවිලි වෙනුවෙන් ඔබ වහන්සේට ස්තුතියි, මගේ සිත වෙනුවෙන් ඔබ වහන්සේට ස්තුතියි. ඒ අවදිවීම, ඒ අවබෝධය ඔබ වහන්සේ දීපු නිසා ඔබ වහන්සේට ස්තුතියි, ප්‍රශංසා වේවා. ඒ සියලුම ගෞරවය, මහිමය සදාටම ඔබ වහන්සේගේ සුද්ධ වූ නාමයට අයිති වේවයි කියලා ඔබ කියලා බලන්න. ජීවිතයේ ඇතුලේ පුදුමාකාර ශාන්තියක් ඇති වෙන්න පටන් ගන්නවා. එහෙනම් ඔබට ප්‍රාර්ථනා කරනවා,
එවැනි ශාන්තියෙන් පිරිච්ච සිතක් ඔබේ ජීවිතය තුළ තියාගෙන දෙවියන් වහන්සේට ප්‍රසන්නව මිනිසුන්ට ප්‍රසන්නව දිවි පෙවත ගත කරන්න දේවාශිර්වාදයෙන් පිරෙන්න කියලා. 30 minutes.